පටුන සංස්කාරකගේ සටහන කතෘ නාහිමියන්ගේ පණිවුඩය ප්‍රස්තාවනාව හැඳින්වීම පරිච්ඡේද 1 භාවනා පුහුණුව සඳහා විහිසවන්නේ ඇයි 2 භාවනාව නොවන්නේ කුමක්ද 3 භාවනාව යනු කුමක්ද 4 ආකල්ප 5 පුහුණුව 6 භාවනාවේදී සිරුර තබාගන්නේ කෙසේද 7 ඔබගේ මනස පිළිබඳ කළ යුතු දේ 8 භාවනාව ව්‍යුහගත කිරීම 9 අභ්‍යාස ගොඩනගා ගැනීම 10 ගැටලු සමග ගනුදෙනු කිරීම 11 බාධාවන් සමග ගනුදෙනු කිරීම 1 12 බාධාවන් සමග ගනුදෙනු කිරීම 2 13 සිහිය 14 සිහිය හා සමාධිය 15 එදිනදා ජීවිතයේදී භාවනාව 16 භාවනාවෙන් ඔබට අත්වන වාසි මොනවාද? පසුවදන මෛත්‍රීහි බලය